මෙය රට ගොඩ නගන අයවැයක්. මෙය රට බිඳ දමන අයවැයක්. එලෙස ඒ පිළිබඳව පක්ෂව විපක්ෂව මතවාද නැගෙද්දී අපත් සූදානම්. ඒ පිළිබඳව විමසන්නට. මේ රතුවිර ප්‍රධානමිට පෙර සූදානම්. හඳුනාගනිබද රතුවිරෙහි දේශපාලන නියෝජනය අප ආරාධනා කළා ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට අයිබෝවන් සුබ සම්භාවයක් අයිබෝවන් ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි අද පළමු නියෝජනය රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අයිබෝවන් සුබ සම්භාවයක් අයිබෝවන් විපක්ෂයේ මීළඟ නියෝජනය සමගි ජන බලවේගයෙන් ආරාධනා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාට අයිබෝවන් අයිබෝවන් සුබසන්තියක් අවසාන නියෝජනය අනුපක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දැසිරි ජයසේකර මහතා අයිබෝවන් සුබසන්තියක් අයිබෝවන් සියුදනාම සූදානමින් මා සඳහන් කර අප අයවැය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න කියලා ඒ පිළිබඳව සිදු වුණු දේශපාලන කතාබහ ප්‍රතිවෙන්දකි අද රට තියෙන තත්ත්වය පිළිබඳව අපි කවුරුත් දන්නවා. ඒ නිසාම මෙම අයවැය දීර්ඝ කාලීන වශයෙන් රටේ ජනතාවට රටක් හැටියට මේක ගොඩනගන්න පුළුවන් ආර්ථික යෝජනාවන් තමයි අග්‍රාමාත්‍යතුමන් විසින් ඉදිරිපත් කරේ. ලංකා ඉතිහාසයේ ඉතාමත් ඛේදජනකීය අයවැයක් බවට මේ අයවැය පත් වුණා. රාජ්‍ය සේවකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට, පෞද්ගලික අංශයට, විශේෂයෙන් ව්‍යාපාරිකයන්ට කිසිදු ප්‍රයෝජනයක්, ලාභයක්, වරප්‍රසාදයක්, වරදානයක් ලැබුණේ නැහැ. අර පිටරටින් ගෙන්නන අනවශ්‍ය දේවල් සම්පූර්ණයෙන්ම නවත්තලා නැවත වතාවක් අර 77ට ඉස්සෙල්ලා තිබිච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන නව රටක් ඔස්සේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපිට හිතෙන්නේ. ලබන අවුරුද්ද වෙනකොට සමහර ආයතන වහන්නට වෙනවා, විරැකියාවට මුහුණ දෙන්න වෙනවා අපේ රටට. ඉතින් මේ වගේ ආර්ථික ප්‍රශ්න ගොඩක් ලබන අවුරුද්ද වෙනකොට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ ගැන මොකද්ද ආණ්ඩුව විසින් ගෙන යන පිළිවෙල? මොකද්ද ඒගොල්ලන් මේකට දෙන විසඳුම? විපක්ෂයට හැම එකක්ම පේන්නේ ඉතින් හොඳ නැති විදිහට තමයි. එනකොට හොඳ අයවැයක් රටේ මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ වෙලාවේ ඉදිරිපත් කරපු හොඳ අයවැයක්. මේ ආණ්ඩුවේ ඉදිරිපත් කළ දින 2020 අයවැය දෙකනේ අයත් නෑ වැයත් නෑ ණය පමණයි. ජනතාව ණය බරක හිරවගෙන අයවැය ලේඛනයක් හැටියට මේ ආණ්ඩුව දකි. මේ අයවැය යෝජනාවෙන් කෙටි කාලීනව සහ මධ්‍යකාලීන බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ථික උත්තේජනයක් දෙන. එහෙම නැත්නම් මේ ආර්ථිකයේ කික් ස්ටාර්ට් එකක්. ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි. මේක දී යටින් ගින්දර ගෙනියන අයවැයක්. මේක ඇතුලේ මේ වෙනකොට රජයේ විසින් ක්‍රියාත්මක කරන්න නියමිත ජනතා විරෝධී සමාජ විරෝධී ප්‍රතිපත්ති සියල්ල සඳහා වන පදනම හදාගෙන තියෙනවා. මම දැකපු තාමත්ම විධිමත් සකස් කරපු රටේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල සකස් ඡායාවක් තමයි මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙමින් තිබෙන්නේ. යම් විදිහකින් මේදන් කිරීම ගණන් ඉලව් කිව්වට ඒක අවුරුදු 3ක සැලැස්මක් හැටියට දාලා තිබෙනවා. ඒකට ආදායම කොහොමද ලැබෙන්නේ කියන එක පිළිබඳව විස්තරාත්මකව කරුණු දක්වල නැහැ කියන එක පිළිබඳව අපි කියා සිටිය යුතුයි. මොනවා හරි කෑල්ලක් අල්ලගෙන කතා කරන විපක්ෂයක් තමයි අද ඉන්නේ. සම්පූර්ණ විෂය ගැන දන්නේ නැහැ. අපි විපක්ෂයට කියනවා හොඳට අධ්‍යයනය කරලා කතා කරන්න, නැත්නම් අර කොහෙද එක්කෙනෙක් කර අඹ මාළු කෑවා වගේ මේ අයවැය පිළිබඳව පක්ෂ විපක්ෂ මතවාද කෙසේ වෙතත් රටේ ජනතාව හැටියට මෙහි කාරණා උකහා ගන්නේ ඔබ, මෙහි කාරණා ඉඳ දරා ගන්නේ ඔබ. ඒ නිසා පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ඒ වෙනුවෙනි මෙම සාකච්ඡාව අද අප අයවැය 2021 කියන මාතෘකාව තුළ ප්‍රයත්න කරන්නේ. ඔබට ඒ මාතෘකාව තුළ නැගෙන ප්‍රශ්න වලට අවකාශය දෙන්නට සූදානම්. මීළඟ වටේදී සංවාදාත්මක වටේදී කතා කරන්න 0112 599132 දුරකථනයේ 0112 599132 දුරකථනයේ අප සාකච්ඡාව ආරම්භ කරමු. ජාතික ජන බලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයාගෙන් මන්ත්‍රීතුමනි, ජාතික ජන බලවේගයේ හැටියට මේ අයවැය කියවීම කොයි ආකාරයෙන්ද? සුපුරුදු පරිදි ලස්සන වචන, හොඳ පරිච්ඡේද කතන්දරයක් වගේ අයවැයක් ඉදිරිපත් වුණා. සාමාන්‍යයෙන් මේක අලුත් දෙයක් නෙමෙයි. හැමදාම අයවැය තුළ මෙවැනි ලස්සන වාක්‍ය වචන තියෙනවා. දේශීය නිෂ්පාදනය, දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනය, සෞභාග්‍ය ඒවා තියෙනවා. නමුත් හරයෙන් ගත්තොත් හරි පැහැදිලි ආණ්ඩුව මේ අයවැය තුළ ඉතා පැහැදිලිව කියනවා
तमंगे अपेक्षित आदायम बिलियन एदास नमसे हटे कई व्यदम बिलियन तुंदास पांसी तो आदायम टवडा व्यदम वैटी आदायम उपयोगान्न मार्ग गन निश्चित संधान मेला नहीं हेमदामत वगे बदु आदायम सह तवत बदु नोन आदाय पुड़ प्रमाण तीन नमूत मे व्यदमट सापेक्ष कोहमद में आदाय उत्पादने करगान्न की निकट अत्यटम करुणु अडु नमूत पहदिलो में ही तीन देखतमाय दमे व्यदम पेवगन्न තවත් විශාල ණය ප්‍රමාණයක් ගන්න. ඒකට 2021 අයවැය සඳහා යෝජනා කරනවා බිලියන 1997ක 2997ක ණයක් ගන්න. බිලියන 2997ක් කියන්නේ බිලියන 3000ක්. ඒකට 2020 අවුරුද්දටත් බිලියන 2000ක් ගත්තා. 2020ට බිලියන 2000යි 2021ට බිලියන 3000යි එකතුව බිලියන 5000යි. ඒ කියන්නේ ट्रिलियन पहाय देदास दहनमे दिसंबर में नकुट अपे रटे नाय एकत्व तिबुना बिलियन दहतुन दाहा एक याने ट्रिलियन दहतुना राजपक्ष पालने अवसान में नकुट देदास दाहतरे अवसान में नकुट में नाय प्रमाने बिलियन हद दाहाय एक याने ट्रिलियन हताय तो एकसत जातिक पक्ष पाओगे आंडु काले और पहाय तुलत අලුතෙන් තවත් බිලියන 6000ක් ණය ගත්තා. රාජපක්ෂ පාලනයේ ණය කන්දෙන් රට බේර ගන්නවා කිව්වට නමුත් තවත් අලුතෙන් බිලියන 6000ක් ණය ගත්තා. ඒතට ඒ අවුරුදු 5ට බිලියන 6000ක් ණය ගත්තා. දැන් මේ යෝජනා කරලා තියෙන්නේ මේ අවුරුදු 2ට තවත් බිලියන 5000ක් ණය ගන්න. ඉතින් ඒක එහෙම ගත්තම මේ අයවැය හරියට තියෙන්නේ එතන. කියන්නේ වියදම් පියව ගන්න අලුතෙන් ආදායම් උපදවන තනකට යන වෙනුවට කොහෙන් අර ණයක් ගන්න. ඉතින් ඇත්තටම ආණ්ඩුව පහුගිය දවස්වල කරේ දෙකයි. එකක් මුදල් අච්චු ගහපු එක. ඔබේ අවසන් අනිත් එක ණයට ගන්න එක. ඒතර මම දැක්ක ජාතිය අමතනකට ජනාධිපතිතුමා කෝ අපේ ණය බර අපි අඩු කරා කියලා. නමුත් මෑත කාලීන ආර්ථික ප්‍රවණතා මේ මහ බැංකුව නිකුත් කරපු ආර්ථික විශ්ලේෂණය ඇතුළේ එහි 113 වෙනි පිටුවිතා පැහැදිලිවම තියෙනවා රුපියල් බිලියන ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ණය වැඩි වෙච්ච හැටිත් දාලා බිලියන 13031.5ක ණය ප්‍රමාණයක් තිබුණා මේ අවුරුද්ද තුල 2020 තුල අලුතෙන් ණය ගත්ත ප්‍රමාණයයි දැන් 2021 ණය ගන්න ප්‍රමාණයයි මේ නිශ්චිතව සඳහන් කරලා තියෙනවා ඒක තමයි මම මේ කිව්වේ නයගන් නයබර අඩුකරා කියලා කිව්වට ජනාධිපතිතුමා ජාතිය අමතලා ඉතා පැහැදිලි වැය කතාව තුල කියනවා නෑ අලුතෙන් බිලියන 3000ක් ණය ගන්නවා කියලා. තුට රටක ආර්ථිකය ශක්තිමත් කරන්න නම් රටේ ආදායම් පෝදන නිශ්චිත ක්‍රමවේදයන් තියෙන්න ඕන. ඉතින් එහෙම එකක් මේ අයවැය තුල අඩංගු වෙන්නේ නැහැ. ඇත්තටම තියෙන්නේ මුදල් අච්චු ගැනීම සහ අලුතෙන් ණය ගැනීම පමණයි. ඉතින් ඒකෙන් රටේ ආර්ථිකයේ ඉස්සරහට යමක් සිද්ධ වෙන්නේ නැහැ. මොමුසුති රාජ්‍ය මැතිතුමා මුදල් අමාත්‍යංශයේ යම් කොටසක් ඔබ නියෝජනය කරනවා. ඔබට මේ පිළිබඳව හොඳ වැටහීමකුත් ඇති. හැබැයි මෙතුමා කියන්නේ ලස්සන වචන තියෙන හැමදෑමත් කියන කතන්දරයක් වගේ අයවැයක් කියලා. සුදේව ස්තුතිවන්ත වෙනවා ආරාධනා කිරීම ගැන. විශේෂයෙන්ම අපි මේ රට බාරගන්නේ 2019 පවති ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ මාස 8ක කාලයක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් එතුමාට ලැබුණේ නැහැ. එතුමාට ජනවාරි මාසේ නොවැම්බර් මාසේ පත් වුණාට ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය සහිත පාර්ලිමේන්තුව ලැබෙන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදායින් පස්සේ දැන් මීට මාස 3කට පෙර. එහෙනම් අපි විශ්වාස කරනවා අපිට ලැබිච්ච ජන වරම තුල එක පැත්තකින් අපි ලබා දීපු පොරොන්දු පත්‍රය තුල අපි මේ රටේ වැඩපිළිවෙළ ගෙනියන්න යන වැඩපිළිවෙළ තුල ඒ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට වර්ෂ 5ක කාලය තුල ගමන් කරන්න පුළුවන් ආරම්භයක් අපි ලබා දීලා තියෙනවා. අපේ
අයවැය ඉදිරිපත් කිරීමත් සමගම අපි දකිනවා විරුද්ධ පක්ෂය සාමාන්‍ය පරිදි දැඩි විවේචනයක් මේ අයවැයට එල්ල කරාට අපි පිළිගන්න ඕන කාරණේ තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ අද ලෝකයේ පවතින දරුණුතම වසංගත තත්ත්වයන් තුළ තමයි අපි රට පාලනය කරන්නේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ සෑම රටකම ආර්ථිකමය වැඩපිළිවෙල වෙනස් කරලා තියෙනවා අපේ රට විතරක් නෙවෙයි ඒ වගේම ලෝකයේ අනික් රටවල් වලට සාපේක්ෂව බලද්දී අපිට පුළුවන් වෙලා තියෙනවා ජනතාවට දැනෙන අපහසුතා මේ කොවිඩ් වසංගතයත් එක්ක රට වහලා තිබ්බ කාලයක් තිබ්බා සංචරණ සීමා තිබ්බ කාලයක් තියෙනවා අදටත් තියෙනවා ඊළඟට අපි ප්‍රාදේශීය වශයෙන් ලොක්ඩවුන්ස් ඇති කරා ඉතින් මේ සියලු තත්ත්වයන් තුළ අපි ආණ්ඩු පාලනය තුළ රට නියමාකාරව ගෙනියනවා කියන විශ්වාසය අපිට තියෙනවා ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ කොවිඩ් වසංගතය වගේ දරුණු වසංගතයක් නැති ආකාරයට තමයි විරුද්ධ පක්ෂය අද කතා කරන්නේ හැබැයි මේ අද විරුද්ධ පක්ෂත් අවුරුදු 5ක් රට පාලනය කරා එදා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට තිබිච්ච අර්බුද කිසිවක් 2015 නැවත රට යහපාලන ආණ්ඩුව බාරගද්දි තිබ්බේ නැහැ ඒ නැතුව තියෙන කාලය තුල ආර්ථිකයේ සිදු වෙච්ච කඩාවැටීමත් මම මේක ඊළඟ වටේදී කියන්නම් ඊළඟට ඒ තිබිච්ච අපහසුතා ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව తీරන මේ සියල්ලම මම හිතන්නේ ගොඩක් අයට අද අමතක වෙලා තියෙන ස්වභාවයක් තියෙනවා විරුද්ධ පක්ෂයේ කතා කරන අයට එහෙනම් අපි මේ ආයවැය පදනම් කරගත්තේ ප්‍රධාන කාරණා දෙකක් එකක් තමයි ග්‍රාමීය මට්ටමේ ඉඳලා නාගරික ජනතාව දක්වා ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැගීම. ඔවුන්ට යහපත් පෞල් ජීවිතයක් දරුවන් එක්ක ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ ආදායම් මාර්ග නැවත ඇති කිරීම. කඩා වැටිලා තියෙනවා. අපි ඒවා ඇති කරගන්න සහයෝගය දෙනවා. ඒ ආදායම් මාර්ග නැති අයට ආදායම් උත්පාදන මාර්ග හදනවා. ඒ උත්පාදන මාර්ග හදලා විශේෂයෙන්ම සියලු දෙනාගේම ආර්ථික ශක්තිය අපි වැඩි කරනවා. අනික් පැත්තෙන් ආර්ථිකය ගොඩනගන්න අපි අවධානය යොමු කරලා කටයුතු කරද්දී රටේ සංවර්ධනයත් අපි ඒ ආකාරයටම අරගෙන යනවා. එහිඳ ආර්ථික වර්ධනයත් සංවර්ධනයත් කියන කාරණා දෙක සමබරව ඉදිරියට යන වර්ෂයක් වර්ෂ 5ක කාලයක් කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. එහිඳ අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපි තාම කල්පනාකාරීව ඉදිරිපත් කරපු අයවැයක් අද ලෝකයේ රටේ පවතින වසංගත තත්ත්වයේ තුල ඊට මුහුණ දෙන ආකාරයට ගැළපෙන අයවැයක් අවසන් කරන රාජ්‍යමත්තුමා. එහිඳ මේ අයවැයට විරුද්ධව අදහස් දක්වන කණ්ඩායමත් පිළිගන්න ඕන කාරණයක් තියෙනවා මේ සාමාන්‍ය තත්ත්වයන් තුල රට පාලනය වෙන කාලයක් නෙවෙයි. අසාමාන්‍ය තත්ත්වයන් තුල රට ශක්තිමත්ව සාර්ථකව පාලනය කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. මම සුති හිරන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාට අවස්ථාව සාමාන්‍ය තත්ත්වය තුල නෙවෙයි අසාමාන්‍ය තත්ත්වය තුල රට ඉදිරියට ගෙන යන අයවැය තමයි මේ දීලා තියෙන්නේ කියලා කියනවා. ඔව් ඒක මම පිළිගන්නවා. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. හැබැයි මේක ලංකාවට විතරක් නෙමෙයි ලෝකයටම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එතකොට අපි මේ සංවාදය ගෙනිනකොට ලෝකයට එක්ක සසඳලා බලන්නට ඕනේ. දැන් අපේ ආර්ථික වර්ධනයේ ලංකාවේ පළවෙනි කාර්තුවේ විතරයි ආර්ථික වර්ධනය තාම අපි දන්නේ ඒ කියන්නේ නිල මට්ටමින් දන්නේ ඍණ 1.6 කියලා කියනවා. එතකොට දෙවැනි කාර්තුවේ තාම ඒක එලි කළා නැහැ. ඒකට මම හිතන්නේ ඒක හේතුවක් තියෙනවා. ඔය සාමාන්‍ය දවස් 75ක් තුලදී ඒක ප්‍රකාශ කරන්න ඕනේ ප්‍රකාශ කළා නැහැ. සමහර රටවල් තුන්වෙනි කාර්තුවත් ප්‍රකාශ කරලා තියෙනවා ආසියාවේ රටවල් ලංකාවේ දෙවෙනි කාර්තුවත් කියලා නැහැ. ඉතින් මම හිතන්නේ 15ක් 20ක් විතර ඍණ ඇති කියලා හිතන්න පුළුවන්. එතකොට අවුරුද්දෙම ගත්තොත් හරිද කීයද කියලා එක එක රජයෙන් සාමාන්‍යයෙන් කියන කතාව ඇවිල්ලා සාමාන්‍ය පිළිගන්න බැහැ. ඉතින් මම හිතන්නේ අමාරුව තත්වයක් ඒක පිළිගන්නවා ජාත්‍යන්තරව. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා රජයේ සංඛ්‍යා ලේඛන දත්ත පිළිගන්න බැරි එකයි. දැන් අපි බැලුවොත් අයවැය කතාව දෙන දවසේම රාජ්‍ය මූල්‍ය කම්නාකරන වාර්තාවක් දුන්නා මුදල් ආමාත්‍යංශයෙන්. දැන් ඒකෙන් උදාහරණෙ මේ ආසියාවේ අපි බැලුවොත්
දලදේශීය නිෂ්පාදන වර්ධන වේගයන් ඉන්දියාව 10.3යි කියනවා මේ හරිද රින 20යි 20 හැබැයි ඉන්දුනීසියාව 1.5යි මේ ආසියාවේ ඒවා විතරයි මම කියවන්නේ මෙතන ජපානයේ රින 5.3යි කොරියාවේ රින 1.9යි මැලේසියාවේ රින 6යි සිංගප්පූරුවේ රින 6යි තායිලන්තේ රින 7.1යි වියට්නාමේ 1.6යි මේක තියෙන්නේ 66 වෙනි පිටුවේ දැසරී මන්ත්‍රීතුමා බලන නිසා 66 වෙනි පිටුවේ හරිද එතකොට මම කියන්නේ මේකේ සසඳලා බලනකොට එතකොට මේ වගේම සසඳලා බලනකොට දැන් රජයකට අරමුණු තියෙනවා අයවැයෙන් අරමුණු ඉදිරිපත් කරනවා අපිට තියෙන ගැටලුව ප්‍රශ්නේ ඇවිල්ලා ඒ ප්‍රතිපත්තියයි වැඩපිළිවෙලයි ගැන තමයි තියෙන ගැටලුව ප්‍රශ්නේ. එතන අපි මේ සාකච්ඡාව තියෙන්නේ. හරිද? ඉතින් විරුද්ධ වෙනවට විරුද්ධ වෙනවා නෙමෙයි. දැන් අපේ විදේශ හිරත් මන්ත්‍රීතුමා කතා කළා ආදායම ගැන කතා කළා. හරිද? මම මේකට එක කරුණක් විතරක් එකතු කළොත් ආදායම ගැන ලංකාවේ ආදායම 9% දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට දැන් තියෙන විදියට. අපි බැලුවොත් පකිස්තානයේ 12%යි. අප්‍රිකාවේ සැම්බියා බැලුවොත් 17.5යි. ඊජිප්තුවේ බැලුවොත් 20%යි. දකුණු අප්‍රිකා ඇමරිකාවේ එක රටක් ගත්තොත් ආජන්ටිනාවේ 24%යි. ඔබේ අවසාන විනාඩිය. මොංගෝලියාව ගත්තොත් 27%යි. යුක්‍රේනයේ 37%යි. යුරෝපේ රටවල් ගත්තොත් 40%යි 50%ටත් වැඩි. ලංකාවේ 9%. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා ආදායම ගැන. එතකොට මේ අයවැය කතාවේ කිව්වා වියදම් අඩු කරන්න යනවා කියලා. අතන වියදම් අඩු කරන්න අමාරුයි. මොකද මෙතුම කිව්වාගේ ආදායම ට්‍රිලියන් 1.9ක් නම් නැත්නම් රුපියල් බිලියන 1900ක් නම් අපේ මේ වෙනස් කරන්න බැරි වියදම් තියෙනවා. රාජ්‍ය සේවකගේ වැටුප් ගෙවන්න ඕනේ. විශ්‍රාමික වැටුප් ගෙවන්න ඕනේ. ඒ වගේම මූල්‍යමය පොලි වගේ දේවල් ගෙවන්න ඕනේ. ඒකට විතරක්ම මේ මුදල යනවා. ඒතර සංවර්ධන වැඩවලටයි ඒ වගේම සහනාධාර දීමට මුදලක් නැහැ. ඉතින් මෙහෙම වුණහම ඇත්තට වෙන්නේ ණය ඉහළට 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 යනවා. කිව්වා වගේ අපේ කාලේදී ණය ගියා ට්‍රිලියන 6කින් විතර. නමුත් මේ වසර දෙකේම ට්‍රිලියන 5කට වැඩි ණය අරගෙන තිනවා. ඉතින් මං හිතන්නේ අපි ඉස්ලාම් හරි දත්ත දුන්නොත් ඇත්ත කතා කළොත් ඇත්ත කතා කළොත් මං හිතන්නේ ඒතර අපිට ප්‍රතිපත්තියයි වැඩපිළිවෙල ගැන කතා කරන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේ අයවැයේ අපිට මේකේ තියෙන ප්‍රතිපත්ති එකඟ වෙන්න බෑ. ආදායම ලබා ගන්න එක හරියට පැහැදිලි නැහැ. එතනයි මං හිතන්නේ පොට වර්ධින්නේ. තේ බොහොම සුති රාජ්‍ය මාත්‍ය දැසිරි ජයසේකර මෙතුමනි විපක්ෂය කියන්නේ ඇත්ත කතා කරන්න කියලා. ඔබට මට අවස්ථාව. මේ අපි අයවැය පිළිබඳව ගත්ත දෙතරම අර අපේ සේවසිංහ මෙතුමත් මේක පිළිගත්තා. අපේ එරන් මෙතුමත් පිළිගත්තා. මං හිතන්නේ තාම පිළි නොගන්නේ අපේ විතරත්මතුමා විතරයි. මොකද මේ රට රත් වෙලා තිබෙන ඉරණම ලෝකෙටම අත් වෙලා තිබෙන ඉරණම. දැන් ඒකෙදි එක එක ආණ්ඩුවල තත්ත්වයන් පිළිබඳව අපි ගන්න ඕනේ එක එකලගේ මතවාද. දැන් අපි මෙතුමා අහ පළවෙනි කාරණේ මොකද්ද ප්‍රතිපත්තිය? අපි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි අපි බොහොම පැහැදිලිව විශ්වාස කරනවා පුළුවන් තරම් රට ඇතුලේ බාහන නිෂ්පාදනය කරමින් අපේ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්නේ විශේෂයෙන්ම අපි ඒක නිසා තමයි දේශීය ආර්ථික ක්‍රියාවලියක් වැඩි වැඩි පිළක් එක්ක අපි ඉස්සරහට යන්න බලන්නේ. ඒ වගේම අපේ ආදායම් බදු ප්‍රතිශතය අපි යම් ප්‍රමාණයකට අඩු කළා රටේ නිෂ්පාදනය වැඩි කළා. ඊළඟට ඒකට ඒක තුළ නිෂ්පාදනය වැඩි වෙනකොට සුදේව අපි ඒකත් එක්ක විශාල බදු ආදායම් ප්‍රමාණයකුත් වෙන පැත්තකින් ඇති වෙනවා. නමුත් මෙතුමන්ල කරපු ක්‍රියාදාමයේ තමයි ඉහළ බදු ප්‍රතිශතයක් මත රට පවත්වාගෙන ගියා. මේ නිසා රට විශාල සංකෝචනයකට ලක් වුණා. මිනිස්සු සල්ලි ඉන්වෙස්ට් කළා අලුත් වැඩක් පටන් ගන්න නැහැ. මොකද ගැහුවා මන්දිර බද්ධ කියලා එකක් ගැහුවා. ඊළඟට ධනපතියන්ගෙන් කියලා තවත් බදු ගැහුවා. මේ වගේ දැවැන්ත බදු ප්‍රතිශතයක් වැඩි කිරීම තුළ දැන් කියලා හරියන්නේ 9% ප්‍රතිශතය අපේ ආදායම කියන එක හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක ගන්න ක්‍රම ගන්නාවක් තියෙනවා. එකක් විශාල වශයෙන් බදු ගහලා මිනිස්සුන්ට සල්ලි කුතු කරගන්න අරගෙන ගන්න එක 120කට 12කට 13කට ගෙනෙන්න. දැන් මෙතුමන්ලා කාලේ 112යි. එතකොට ඒ කියන්නේ රට ආදායම. එතකොට එහෙමත් ගන්න පුළුවන්. හැබැයි අපේ වැඩපිළිවෙල තමයි ගොඩබ ජනපත්තුම ආපු ගමන් එතුමා දැක්කා මේ ක්‍රියාදාමය තුළ
විශාල ආර්ථික සංකෝචනයක් වෙලා තියෙනවා කවුරුත් ඉන්වෙස්ට් කරන්නේ මුදල් දාන්නේ ආර්ථික ක්‍රියාවලියට ඒ නිසා තිබිච්ච මේ දෙවන්ත බදු 115 තිබිච්ච වැඩි බද 108 දක්වා අඩු කරා ආදායම් බදු පුද්ගලික ආදායම් බදු අඩු කරා මේ වගේ විශාල වැඩ කොටසක් තුල බදු යම් ලීල් භාවයක් දුන්නා මිනිසුන්ට ඇවිල්ලා අපව නැවත මේ රට ඇතුලේ ඉන්වෙස්ට් කරන්න නැත්තම් අලුත් ව්‍යාපාර වලට මුදල් දාන්න එතකොට දේශීය නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් වැඩි වෙනවා එතකොට විශාල ප්‍රමාණයක් රටේ බදු ගෙවන ජනතාවක් ක්‍රමානුකූලව ඇති වෙනවා අරගෙන් අර හිර වෙච්ච එක මේ වැඩ පිළිතුල අපි හදන්නේ යම් යම් සාහනයක් මිනිසුන්ට දීලා ඒක තුල ඉස්සරහට ගෙනියන්න හැබැයි පෞගිය ඒ අවුරුදු ගාන තුල සිද්ධ වුණේ දේශීය ව්‍යාපාරිකයව හිර කළ බදු ගාලා ඔව් ඔහුගේ බොටුව මිරිකලා ඔහුගෙන් ගන්න තියෙන හැම දෙයක්ම ගත්ත මිසක පිටරට වලායට ওই ප්‍රශ්නේ ආවේ නැහැ ඉතින් මේක තමයි තිබුණ ප්‍රශ්නේ ඉතින් ඒ නිසා බොහොම පැහැදිලිව අපේ ආර්ථික දර්ශනයම වෙනස් ඒ නිසා අපි අපේ වැඩේ අපි හරියට කරනවා මොකද ඒක මේක මෙතුමන්ලගේ ආර්ථික ක්‍රියාදාමයට වැඩිය වෙනත් වැඩ පිළක් නිෂ්පාදන ආර්ථිකයක් තමයි අපි සම්පූර්ණයෙන් බලාපොරොත්තු වෙන ඉස්සරහට ගෙනියන්න ඒ වගේම අනිත් එක තමයි දත්ත පිළිබඳව දැන් හැමදාම මට මතකයි ගිය 2014 13 ඒ කාලවක වානුවෙත් මුලින් ඉඳලම කියපු කාරණේ තමයි හැම වෙලාවෙම මේ දත්ත පිළිබඳ විශාල සැකයක් උපදවනවා ජනිත කරනවා මේක සාමාන්‍යයෙන් මට මතකයි ඒ කාලේ විපක්ෂයේ විසින් දිගින් දිගටම ගෙනිච්ච කාරණයක් බවට පත් වෙලා තිබුණා එතකොට ඒක තුළ මිනිසුන්ට යම් සැක සංකාවක් මතු කරනවා මේව බොරු දත්ත මේ තියෙන හැබැයි මෙතුමන්ලගේ කාලේ වට කවුරුත් කතා කරන්නේ නැහැනේ බොරු දත්ත ඉදිරිපත් කරනවා මොකද්ද කියලා ඔක සාමාන්‍යයෙන් හැම විටම විපක්ෂයක් විදිහට කියන කාරණයක් තමයි. එතකොට මිනිසුන්ගේ මානසික වාදනෝ මේ බොරු දත්ත ටිකක් තියෙන බොරු දත්ත මත පදනම් වෙලා තමයි මේ වැඩ පිළිල යන්නේ කියලා. එතකොට ඒ වගේම මම කියන්න කැමතියි අපි ක්‍රමානුකූලව ආදායම වැඩි කරගන්න වැඩ පිළිල යනවා. දැන් අපේ විදේරත් මැතුමා කිව්වා ණය පිළිබඳ ප්‍රශ්න. මේ ණය පිළිබඳ ප්‍රශ්නේ බලන්න ඕන සුදේවා අපි රටේ දළ ජාතික නිෂ්පාදිතයත් එක්ක කොහොමද ණය ප්‍රමාණය තියෙන්නේ? ණය ප්‍රමාණය දැන් මට මං හිත ඇව්වොත් විදේරත් මන්තෝ මෙරට ජනාධිපතිලා මොකද්ද කරන්න කියලා එතුමා කියයිද ණය ගන්න නේතු මට වැඩ ගන්න නැහැ එතුමටත් ණය ගන්න වෙනවා ඒක තමයි මේ අවසාන ප්‍රතිපලය ඒ නිසා ණය ගැනීම වගේම අපි බලන ඕන ණය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැමදාම දළ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා වැඩි වෙන්න අපි ණය ගැනීමත් යම් ප්‍රමාණයකට වැඩි වෙනවා ඉතින් මං හිතන්නේ ඊළඟ වටේදී අපි යමු අත වශයෙන් මේ අයවැය තුල මම නම් දකින්නේ අත කතාව විශාල ඉඩකඩක් හදලා තියෙන එක පැත්තකින් විශාල ප්‍රාග්ධනයක් ආණ්ඩුව යොදවලා තියෙනවා. දැන් මේ මම ඊළඟට එන්නම් ඒ වගේ කාරණා එක ගත්තම 2020 මුල් කාලවක වුණ 2019 අග කාලවක වුණ තුල මහා ප්‍රාග්ධනයක් ආණ්ඩු විදිහට යොදා ගන්න බැරි වුණා. හැබැයි මේකෙදි අපි ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මිලියන 18,000. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් ජලය සම්බන්ධ ගත්තොත් මහා මාර්ග සම්බන්ධ ගත්තොත් රටේ යටිතල පහසුකම් වර්ධනය කරන්න සල්ලි දානවා කියන සුදේවා ගමේ මිනිස්සුන්ගේ අතර සල්ලි යනවා මේකෙන් තමයි ආපහු නැවත විශාල උද්දීපනයක් රට ඇතුලේ ක්‍රමානුකූලව ඇති වෙන්නේ ඉතින් මම හිතන්නේ අපි මේ ක්‍රියාදාමය තුල ඉස්සරහට යනවා මේ කාලවක වුණා මම ඔබට කියන්න ඊළඟට ඇවිල්ලා 1929 30 අතර ලෝකේ ඇති වුණා විශාල අර්බුදයක් ලොකු ડિප්‍රෙෂන් කියලා එකට කිව්වේ මහා විශාල ආර්ථික විනාශයක් ඇති වුණා ඒ කාලේ 100ට 23කට විතර ඇමරිකාවේ පමණක් රැකියා ව්‍යුක්තිය ගියා 123කට මේ වගේම තත්ත්වයක් තමයි අද ලෝකේ මේ මුළු ලෝකෙටම ඇතිලා තියෙන තත්ත්වයක්. අත වශයෙන් මේක අපි මීට වැඩිය දැඩි ලෙස කල්පනා කළ යුතු රටක් විදියට කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා ඒ ක්‍රියාදාමය තුළ තමයි අපි ඉදිරියට ආයේ මම නම් හැම විටම විශ්වාස කරන රටක් විදියට අධික ජනාධිපතිතුමත් ගරවග්‍රාමත්තුමත් හැම විටම දේශීයත්වයට නැඹුරු වෙච්ච ක්‍රියාවලියක් තුළ ඉදිරියට යන්නේ. ඉතින් අපි අපේ මිනිස්සු ගැන විශ්වාස තියෙනවා රටේ මිනිස්සු ගැන පිටරටවල ඉන්න මිනිස්සුන්ට වැඩිය රට ඇතුළේ ඉන්න මිනිස්සුත් එක්ක අපිට මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. හොඳයි බොහොම ස්තුතියි ප්‍රථම වටේ පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වලා 2021 අයවැය පිළිබඳව අප තවදා තාර්කිකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ වටේදී ඔබටත් 2021 අයවැය පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන් කොහොමද සිට දේශපාලන නියෝජනය 0112599132 දුරකථනය හරහා අප විරාමයක් ගන්නවා විරාමයෙන් පසු
විරාමෙන් පසු ඔබ යලිත් රාපීර සමගින් අප දෙවන වටේට ප්‍රවිෂ්ඨානේ සාකච්ඡා කරන්නේ 2021 අයවැය පිළිබඳව දෙවන වටේ සංවාදාත්මක වටේ ප්‍රතිතර්ක මතු කළ හැකි වටේත් මතක් කරගෙනම මෙවටත් ආරම්භ කරන්නේ ජාතික ජනබලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයාගෙන් මන්ත්‍රීතුමනි ඔබතුමාට මවනැල්ලින් වසන්ත කුමාර මහතා ප්‍රශ්නයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා වසන්ත මහතා ආයුබෝවන් ආයුබෝවන් සදේව මහත්මයා මන්ත්‍රීතුමනි මේ අයවැය හරහා ආණ්ඩුව බිලියන 3000ක් නැ ලබා ගැනීම සූදානම් කියලා ඔබතුමා චෝදනා කරනවා දැන් මම අහන්නේ මේ වෙලාවේ ඔබතුමන්ලගේ ආණ්ඩුවක් තිබුණා නා මේ පවතින තත්ත්වයත් එක්ක කඩිනමේ මුදල් උපය ගන්න පුළුවන් ක්‍රමවේදයන් දෙකක් සඳහන් කරන්න මම කැමතියි ඒක දැනගන්න ඉතත් පැහැදිලිව මේ විදිහට නම් ණය ගන්නෙ නැහැ 1950 ණය ගන්න පටන් ගත්ත තැන ඉඳලා 2005 වසර දක්වා ඇත්තටම අපි රටක් විදිහට ණය අරන් තිබුණේ බිලියන 2000යි එතනින් පස්සේ තමයි මේ වේගයෙන් වැඩි වෙන්න පටන් ගත්තේ අවුරුදු 9ක කාලය තුල මේක බිලියන 7000 දක්වා වැඩි වුණේ ඒ කියන්නේ කෝටි වලින් ගත්තොත් කෝටි ලක්ෂ 2යි एक कोटि लक्ष हतक दक्वा वैडी उना रटक आर्थिक नगा सिटवा नयगा महालकु हकिया वक् नय नुगन मीनवाक नि गय नवता निष्पादने सदा यदि अभी बैंक वकिंग सामान्य गमे गुड़ी महाजन बैंक लंका बैंक नायक गो एम किसी व्यापार पटांग पुंच कड़ा हरी गोईतना हरी आदाय मकलवन आदाय मिल अभी बैंक वारिकेवन पोलियादेवन तमंगी बिजनेस दीवन कर प्रश्न तीन अपी रटे पहुगे और मे और मे हस्व न्याय मे हस्व न्याय इद्रिपत्कर अवसान तीन मुखद अलते तवत् नायगा वेडियन नायगा विनवाकिन यथोड़ी मेच्चर काल गत नाय अपी रटे आदाय उपदल ने एक महेंद्रराजपक्ष अगमेत्मागे आयवे कथा तीयन अभी नाय गट ඒ ණය පළදායි විදිහට යොදවලා නැහැ කියලා. ඒක පළදායි විදිහට යොදවලා නැත්තේ කවුද? රට පාලනය කරපු අය. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒකට අපි බැංකුවෙන් ණයක් අරගෙන යම් කිසි ව්‍යාපාරයක් පටන් ගත්තම ව්‍යාපාරේ ලාභය උපන්න තැනට එනකොට බැංකුවෙන් ණය ගෙවනවනේ. ඒතර ව්‍යාපාරේ දිනුනෙනවා. ඒතර අපි රටක් විදිහට දිනුන වෙලා නැත. ඒතර අන්න එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මෙතන තියෙන ප්‍රශ්නේ අපි නිෂ්පාදනය ගැන කතා කරාට प्रायोगिक निष्पादने वेडिवेल ने निष्पादने वेडिवेल ने उदाहरण सहित किया मे जवृद्धि जनवरी अगोस्त काले तुल ते निष्पादने गु कोविड निशा समहर कीन हेमदेम कोविड की तो अपिट मत का युद्ध काले को हेमदेम युद्ध निशा वेन नमुत् पोलगिडिये वेडिऊनी पोलगिडिये गेसटे अग्रहुण कोविड देवेंड्रेल खाली पोलगिडिये वेडिऊने रुपया हत्या लंका इतिहास पलविन आर पोलगिडी दिग पल दिग वट प्रमाण सेंटीमीटर वाली मेनला सैज से किल बल्ला मिलकीन तत्व अपेरट पत्नी मे को देवेंट्रेल खाली अये अपेरटे पोल निष्पादने कड़ना पहुगे वसरट सापेक्ष गि मिलियन यदाट से हेट हत दक्वा पोल निष्पादने वेटना सीट एक्को दून की निष्पादने वेटी රබර් මිලියන කිලෝග්‍රෑම් මිලියන 50.2 දක්වා 105.9 කින් වැටිලා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 177.3 දක්වා 116 කින් වැටිලා තියෙනවා දීවර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 283485 දක්වා 115.7 කින් වැඩම් වැටිලා තියෙනවා කර්මාන්ත ශේෂ්ඨය 107.8 කින් වැඩම් වැටිලා තියෙනවා එතකොට අපි කොහොමද කියන්නේ ආර්ථික වර්ධනයක් තියෙනවා කියලා जनाधिपत्य कथा विधि को आर्थिक वर्धने वेडीलती आर्थिक वर्धने वेडीला निष्पादन खड़ंग बैन निष्पादन इसहटे उत्तम आर्थिक वर्धन वेग अखती तूट एत्तगत्तु अपे नायगनी मे प्रतिशत्य दलदेशी निष्पादने प्रतिशत्य अक्ट मे दकुनवासी आविगत् बंग्लादेशी सी जी डी पी के सीएट तिस्पा अभी सीएट असू हताय मेक सीएट एकसी गण तम तीन अदर सीएट असू होता है तवत्मिक वेडिवेन मे नय गि वेडिवेन एन सा नय गे फिल्म प्रश्न मे नय मनोसंद पौगिकारी विघनकाधिपति वार्ता इधरपत्ना गत नय वली आदाय सदा क्वच्चर प्रमाणक
යදුණාද කියන එක. ඒක ගත්තොත් තාම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. මන්ත්‍රීතුමනි මට මොහොතක් දෙන්න. දැන් බොහෝ විට අපි දකිනවා මේ ආයවැයන් තුල දේශීය නිෂ්පාදනය වැඩි කරන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා මේකට මෙච්චර වෙන් කරනවා මේකට මෙච්චර වෙන් කරනවා කියලා. එතකොට ඒ වෙන් කරා නම් ওই තත්ත්වේ එන්නේ කොහොමද? ඇයි ඒක ඇවිල්ලා නැත්තේ? ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මම ඒක එක්කවර ඉස්සෙල්ලාම පටන් ගන්නකොයි මේකේ සමහර වචන ලස්සනයි කියලා. ප්‍රැක්ටිකලි එක නැහැ. ඔක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආයවැය තුල ඇත්තටම මේකේ මොනවාද සංඛ්‍යා ලේඛන විද්‍යාවකුත් තියෙනවා. හැමදාම කරන සෙල්ලමක් ඒක. අර ඉස්කු මේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නෙදී 1 to 1 ගහනවා කියලා කියන්නේ. එක මේ ඉයර් එකක නෝට් එක ඊළඟ අවුරුද්දට අර 1 to 1 ගහනවා වගේ මේ අයවැයත් උහුම තමයි ගහගෙන යන්නේ. ඒකට පොඩි ප්‍රතිශතයක් එකතු කරන් යනවා. උඩට එකතු කරනවා අර සංකල්පේ වචන ටික. ඇත්තම ගත්තොත් නිෂ්පාදනයේ වැඩි උනේ වි නිෂ්පාදනය. පෞගේ මහකන්නේ එතකොට කොවිඩ් තිබුණානේ. හැබැයි කොවිඩ් වෙලාවේ මිනිස්සු වැඩ කරා. වි නිෂ්පාදනයේ වැඩි වුණා. වි නිෂ්පාදනයේ ගත්තොත් මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මාබැංකු වර්තාවම කියනවා ඒ වි නිෂ්පාදනයේ වැඩිවීම මාස 16කට අපේ රටේ මිනිසුන්ට හාල් කණ්ඩ දෙන්න ඇති කියලා. හැබැයි ප්‍රැක්ටිකලි මොකද තත්ත්වේ? તો අපි කවුරුද දන්නවා මේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ ජනාධිපතිතුමා හාල් කඩේට ගිහිල්ලා ටෙලිෆෝන් කරලා හාල් මිල බසන ගැන කතා කරා මුළු රටම දැක්කනේ. හැබැයි ගැසට් පහක් ගැහුවා හාල් මිල පාලනය කරන්න. අදත් බැරි වෙලා තිනවා හාල් මිල පාලනය කරන්න. හාල් මාෆියාව මෙල්ල කරනවා කියලා බලයට ආවේ ඇත්තටම හිතුව ජනතාවත් අර පෞගේ මෛත්‍රීපාල සිසේන මහත්මයා ජනාධිපති කාලේ සහෝදරකමට තමයි මේක පවත්තන් යන්නේ මේ හාල් මාෆියාව යන්නේ ඒක මෙල්ල කරන්නේ ආණ්ඩු වෙනස් වුණාට පස්සේ මෙල්ල වෙයි කියලා. නමුත් ගැසට් පහක් ගහලත් බැරුණා හාල් මිල පාලනය කරන්න. ඒතර නිෂ්පාදනයේ වැඩි වෙච්ච එකත් නැවත ජනතාවට ප්‍රතිලාභය දෙන්න ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. එතන තියෙන කොයිද වැරද්ද? කියන්නේ නිෂ්පාදනයේ වැඩි වෙච්ච ශේෂ්ත්‍රයේ පවා ජනතාවට ඒ සහනය දී ගන්න බැරි වෙන්නේ ආණ්ඩු වැරදි. ඒ සඳහා වෙච්ච යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම. නිසා ඇත්ත කතාව ගත්තොත් මට මතකයි මීට කලින් මේ සංවාදීමදීම මම මතු කරා මෙවැනි රතුවිරකදීම මෙතුමන්ලා සීනි වලට රුපියල් 50ක බද්දක් ගැහුවා. सीनी वर्ल्ड रुपया पना बद्ध गहन वेला आंड पास पुनः पुनः की हुआ देशीय निष्पादन वैडिकर तम अपने गहन की किलोग्राम रुपया पना बद्ध अभी प्रश्न करा मैं सीनी की एने के दव सिंह निष्पादन कर बे और पहाक कत्ना उगा कर ला फैक्ट्री आरंभ कर ला प्रोडक्शन के लिए टेन रुपया पना बद्ध गहल को निष्पादन वैडिकर पुनः पुनः को पुलवा मेम करे कि දැන් මෙතුමන්ලම ඒ වැඩි කරපු සීනි කිලෝග්‍රෑමෙකෙ බද්ද රුපියල් 49.75කින් අඩු කරා. ලාභ ගත්ත කවුද කියලාත් හොයනවා. 7.25යි දැන් බද්ද. දැන් ඊපරේද? අලුත් ගැසට් එකක් ගහුවා සීනි වලට. ගැසට් එකක් ගහලා කිව්වා 85ට විකුණන්න පුළුවන් කියලා. ඊට වඩා බෑ කියලා. හැබැයි ඒ වෙනකොටත් ජාත්‍යන්තර සමාගමක් මෙට්‍රික් ටොන් 26000ක් ඉන්දියාවෙන් ලංකාවට ගෙනාවා ඔහි කියන එකට යටත්. එතකොට අපේ රටේ සීනි ගෙන්වන සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට අලුතෙන් නියෝගිකුත් දුන්නා ලයිසන්ස් එකකුත් ගන්න ඕනේ. මේවා තමයි මාෆියා. එතකොට අර බදු අඩු කරන්නේ, බදු වැඩි කරන්නේ, ඒවා පිටිපස්සේ තියෙන වෙන ගේම්. ඒක පහුගිය ආණ්ඩුවලත් තිබ්බා, මේ ආණ්ඩුවෙත් තියෙනවා. සමහරట్లా ආණ්ඩුවේ ඇමතිවරු දන්නෙත් නැහැ. වෙළඳ ඇමති දන්නෙත් නැතුව තමයි අමාත්‍යංශ ලේකම්වරු දන්නෙත් නැතුව තමයි සීනි වලට මේ තත්ත්ව ආවේ. මේවත් එක්ක අපි නිෂ්පාදනය ගැන කතා කරාට නිෂ්පාදනය වැඩි කරන්න කතා කරාට ඇත්තටම රටේ නිෂ්පාදනය එහෙම වෙන්නේ නැහැ. දැන් හාල් සම්බන්ධ ප්‍රශ්නේ මාස 16කට කන්න දෙන්න හාල් තියෙනවා. මහකන්නේ වී නිෂ්පාදනය වැඩි වුණා මිලියන 3.2ක් දක්වා. එහෙම තියෙද්දිත් ආණ්ඩුව මේ 2020 ජනවාරි ඉඳලා අගෝස්තු මාසය දක්වා මෙට්‍රික් ටොන් 10726ක් පිටරටින් හාල් ගේනවා. ඒතුළු දැන් කතාවට කියනවනේ අපි පිටරටින් ආනයනය කරන ඒවා නතර කළා දේශීය නිෂ්පාදනය වැඩි කරනවා කියලා. නමුත් ඇත්ත කතාව එහෙම නෙමෙයි. ඒ නිසා මේවා වචනවලට තිබුණට අය වෙයි ප්‍රායෝගිකව නිෂ්පාදනය කියන එකට මුල් තැන දීලා ඒක වෙන්නේ නැහැ. මොකද මේ ආර්ථික ක්‍රමයේ ඇතුලේ මේව රිංගන
සිස්ටම් තියෙනවා. මම හිතන්නේ මට කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ වැරද්ද තියෙන්නේ ප්‍රතිපත්තිමේ කාරණාවලද එහෙම නැත්නම් ක්‍රියාත්මක කිරීමේ කාරණාවලද? ප්‍රතිපත්තිය කියන එකත් හරියටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද දැන් උදාහරණේ සීනි උදාහරණ. ප්‍රතිපත්තිය හරිනම් අර බදු වෙනස් වෙන්න බෑ. සදේශීය නිෂ්පාදනය වැඩි කරන්න සීනි වලට බදු ගැහුවා නම් රයිට් එක එහෙම තියෙන්න ඕන. ඉතින් කොහොමද අප වෙනස් වෙන්නේ? ඒතර ප්‍රතිපත්ති ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි එක තමයි ක්‍රියාත්මක වීමේ ප්‍රශ්න. මේ දෙකේම ගැටලු තියෙනවා. සංකල්පමීය වශයෙන් නිෂ්පාදනය වැඩි කිරීම හොඳයි කියන අදහස තියෙන්න පුළුවන්. ඒක කවුරුත් එකගයි. මෙතනින් මම හිතන්නේ අපි හතර දෙනාම එකගයි. අපේ රටේ කුෂිකාර්මික නිෂ්පාදනය වැඩි කරන්න කාර්මික නිෂ්පාදනය වැඩි කරමු. එතකොට තමයි රටක් දියුණු වෙන්නේ. ඒකට අපි කවුරුත් එකගයි. හැබැයි ප්‍රැක්ටිකලි මේ දේ වෙනවද නැද්ද? ප්‍රැක්ටිකලි මේ දේ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර වචන වලින් කතා කරාට මහ පොළොව එහෙම දෙයක් නැති වෙන්නේ. දැන් ඇත්තම ගත්තොත් මේ ආණ්ඩුව විශාල ලාභයක් උපයලා තියෙනවා. තෙල් මිල අඩු වීම. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුණා. ඒක කොවිඩ් වලටත් කලින් අඩු වුණා. දැන් කියනවා නම් ගොඩක් දේවල් කොවිඩ් නිසා අමාරු වුණා කියලා. ඇත්ත අමාරු වෙච්ච එකක් තියෙනවා. ඒක පිළිගන්නවා. හැබැයි ඒ වගේම වෙච්ච වාසිත් තියෙනවා. ඒකට පහුගිය කාලේ ඉතිහාසයේ කවදාකවත් නැති තරමට ලෝක වෙළඳපොලේ ඍණාගයන් ගත්ත තෙල් මිල. ඒකට එහෙම තියෙද්දිත් අපේ රටේ ජනතාවට ඒ තෙල් මිලේ සහනය දුන්නේ නැහැ. ඒතර අදත් ඒ තෙල් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුයි. ඒතර අදත් ආණ්ඩුවේක දෙන්නේ නැහැ. ඒ වෙලාවේ කිව්වා ඒ තෙල් මිලේ අඩුවීම කියන මුදල එකතු කළ වෙනම අරමුදලක් හදලා ස්ථායි කරන අරමුදලක් හදලා කෝටි 20000ක් එකතු කළා. ඒක ජනතාවට සහන දෙනවා කියලා. හැබැයි ඒක දෙන්නේ නැහැ. ඒ ගැන මේ අයවැය තුල මුකුත් කතාවක්වත් නැහැ. ඒක ජනතාවටත් අමතක කරනවා. ඒතර ඒ වගේ පැතිවලින් වෙන වාසි කතා කරන්නේ නැතුව අර කොරෝනා නිසා වෙන අමාරුකම් ටික කතා කරාම ජනතාවට හිතෙනවා ඇත්තනේ මේ කොරෝනා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒකනේ මේ ප්‍රශ්නේ. ඒතර හාල් මිල පාලනය කරන්න බැරි කොරෝනා ප්‍රශ්නේ හින්ද? පොල් ගෙඩිය මිල පාලනය කරන්න බැරි කොරෝනා නිසාද? සමහර දේවල් තියෙනවා ඇත්තටම ගත්තොත් ප්‍රායෝගික නොවන තියෙනවා. දැන් පළවෙනි වතාවට ඉතිහාසයේ කිරි හොද්ද අලහොද්දක් කන්න තත්ත්වයකට කහ ටිකක් දාගන්න තත්ත්වයක් ඇති වුණා. ඒතර කහ මෙට්‍රික් ටොන් ගානක් කන්ටේනර වරායට ගොඩ බලලා තියෙනවා. මොලේ කලඳක් තියෙනවා නම් ඇත්තට මේ කහ ටික ආපු කහ ටික වෙළඳපොළට නිකුත් කරලා මාස කීපයකට පස්සේ මෙතනින් එහාට අපි කහ ගෙන්නන එක නතර කරනවා නේ කියන්න ඕනේ. නමුත් මොකද උනේ? මෙට්‍රික් ටොන් ගානක් කන්ටේනර් ගානක් වරාය ඇවිල්ලා තාමත් එතන තියෙනවා. ඒක වෙළඳපොළට දැම්මෙත් නැහැ. කහගෙන නතර කරා. අද කහ රුපියල් 7000 7500. දේශීය නිෂ්පාදනය වැඩි කරන්න හොඳයි. හැබැයි කහ අස්වැන්න එන්න මාස 8ක් 9ක් යනවා. එතකොට එහෙමනම් තීරණය ගන්න ඕනි. එතන තීරණය ගත්ත විදිහ වැරද්දක් තියෙනවා. දේශීය නිෂ්පාදනය වැඩි කරන්න කහ ආනයනය කරන අතර නේක හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මෙහි වැඩි කරා. හැබැයි වැඩි කරන්න ක්‍රමවේද හදන ගමන් එක කරන්න ඕනේ. එකපාරට දෝංගාලා රැලි වෙනකොට කහගෙන එක නතර කළා. ගෙනාපු ටිකත් නතර කරපු ගමන් ඇත්තරම උනේ මොකද්ද? මිනිස්සුන්ට කන්න උනේ කහ නෙමේ වහ. ඇයි? පිළිකාකාරක රසකාරක දාලා තමයි දැන් කහ වෙළඳපොලේ තියෙන්නේ. අද ගත්තොත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කොළඹ මහනගර සභාවේ තියෙන මේ රසායනාගාරයේ වැඩියෙන්ම එතෙන්ට එන පැකට් තියෙන්නේ වෙළඳපොලේ තියෙන රසකාරක දාපු පිළිකාකාරක තියෙන කහ. ඒකට ජනතාවට කහ වෙනුවට වහ කන්න වෙලා තියෙන්නේ මේ ප්‍රතිපත්තිය හරියට ගත්තේ නැති නිසා. කෙනෙකුට බොහොම පැහැදිලිව කියතේ ප්‍රතිපත්තිය හොඳයි. කහගෙන්න එක නතර කළා දේශීය කහ නිෂ්පාදනය වැඩි කරා. හැබැයි මේ ගන්න විදිහේ තියෙන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේකට බලපාලා තියෙන හේතු දෙකක් තියෙනවා. එකක් ප්‍රතිපත්ති කියන එකත් හරියට තියෙන්නේ. මේකේ නව ලිබරල්වාදයයි දේශීය නිෂ්පාදනයේ අතර දෝලණය වෙනවා. එතකොට මේ දෙක ඇතුලේ අර ගන්ධබ්බේක යනකොට ඔය පැටලවිල්ල වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. දෙක ක්‍රියාත්මක කිරීමේදී වෙන තියෙන අර්බුදයයි දෙකම එකතු වෙලා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. මොහොත් ස්ත්‍රී ශාන් සේමස රාජ්‍යමත්වනේ මෙතුමා කියන ආකාරයට පේන්නේ අදහස් හොඳයි පැහැදිලි මන්ති වගේ ගතියක් ඔබතුමන්ලාගේ. කෙසේ වෙතත් ඔබතුමන්ට ප්‍රශ්නයක් නැගිනවා පන්නලින් අංජන ප්‍රසාද් මහතා කතා කරනවා. අංජන මහතා අයිබෝවන්. අයිබෝවන් උදේ මහත්තයා. ඔව් අහන්න ප්‍රශ්නේ. මට සෑහ දින් රේසින්ග් මහත්තයාෙන් අහන්න ඕන. මහත්තයා මට ආණ්ඩුව දුන්නා
इताली मनुष्य पंदा दूना අදත් ඒ සම්බන්ධයෙන් බසිල් රාජපක්ෂ මහත්මයා විමසීමකුත් කරා ඉතාලියේ රැකියා කරන ඉන්න තැන්වලට පන්දා ලැබිලා හැබැයි මේ දෛනික ආදායම් ලැබෙන අයට ලැබිලා නැහැ අපි ඒක ලබා දෙන්නම් හැබැයි මේක ලබා දෙන්නේ මේ ආදායම් අහිමි වෙච්ච අයට ඉතින් ආදායම අහිමි වීම එයා හිටපු ආදායම් තත්ත්වය මොකද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි විමසීමක් කරනකොට ආදායම් අහිමි වෙලා තියෙනවනම් ඒ කණ්ඩායම් වලට තමයි ලබා දුන්නේ මේ ගැනත් අපි බලන්න සමහර විට සමහර තැන්වල පැමිණිලි ඇවිල්ලා තියෙනවා ඊළඟට දෙවෙනි කාරණාව මේ කතා කරපු ලීසින් සහ ණය වාරික සම්බන්ධයෙන් මේ වෙනකොටම අපි 2020 ඇල ඉරක් 10 චක්‍රලේඛනය තුළ තවත් මාස 6කට පෙර අපි ලබා දීපු සහන ලබා දීම සිදු කළා තියෙනවා යම් අපහසුතාවයක් තියෙනවා නම් ඔවුන්ට පුළුවන් මහ බැංකුවට වහම පැමිණිල්ලක් කරලා ඒ සම්බන්ධයෙන් මහ බැංකුව විසඳුමක් තමයි රාජ්‍ය මන්ත්‍රීතුමනි ඒක කියවුන්නේ අපි පැහැදිලි කළ යුතු කාරණයක් 2009 තව කියන්නේ ලීසින් සහනේ තවත් මාස 6කට මේක සුදේව බලයට ආවට පස්සේ මේ අතිවිච තත්වය තුළ අපි ණය සහන කාලයක් ලබා දුන්නා. ඊට අමතරව අපි 104ක කාරක ප්‍රාග්ධනය ලබා දීමක් සිදු කළා. අපි කාරක ප්‍රාග්ධනය ලබා දෙද්දී මේ වෙනකොටම මහ බැංකුව රුපියල් බිලියන 180ක් මේ සඳහා නිකුත් කිරීම කළා තියෙනවා විවිධ බැංකු සහ මූල්‍ය ආයතන හරහා. හැබැයි එක්කම අපිට පැමිණිලිත් ආවා සමහර තැන්වල ඒ සහනේ ජනතාවට ලබා දෙන්නේ නැහැ කියලා අපි මැදිහත් වීම කරලා සමහර තැන්වල ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ චක්ලේකණයේ තුල අඩංගු වෙච්ච දේ අතර වෙනසක් තිබ්බා. ඉතින් ඒවා අපි පැහැදිලි කරලා දුන්නා. නමුත් මේ වතාවේ අපි චක්ලේකණත් කීපසරයක් වෙනස් කරන්න අපිට සිදු වුණා. මොකද මේක අසාමාන්‍ය තත්වයක්. ජනතාවගේ ගැටලු විවිධාකාරයි. අපි නිකුත් කරපු චක්ලේකණ තුල සමහර කණ්ඩායම් අන්තර්ගතයේ උන්නේ. එතකොට අපි ඒවා වෙනස් කිරීම සිදු කළා. හැබැයි මේ නැවතත් මේ ඇති වෙච්ච දෙවෙනි රැල්ල තුල අපි මේ සහන සියල්ල ලබා දීලා තිනවා. යම් කෙනෙකුට ඒ සහන ලබා නොදෙනවා නම් ඔවුන්ට පුළුවන් මුදල් අමාත්‍යාංශයට ඒ අවශ්‍ය පණිවිඩය දැනුම් දෙන්න එහෙම නැත්නම් මහ බැංකුවට දැනුම් දෙන්න. ඊළඟට සුදේව මට කියන්න ඕන කාරණාව තමයි මම ඇත්තටම අද කිසිම දෙයක් කතා නොකර හිටියේ මම විජිත හේරත් මන්ත්‍රීතුමාට අහුන් කන් දීගෙන හිටියේ. මටම පුදුමයි විජිත හේරත් මන්ත්‍රීතුමාලාට මේ தত্ত্বය ඒ කියන්නේ 2005 මැතිවරණයේ වෙද්දී ඒ කියන්නේ ජනාධිපතිවරණයේ වෙද්දී අපි මුන් එක්ක හවුල් ආණ්ඩුවක් කරලා මන්ත්‍රීවරු 140 මන්ත්‍රීවරු 40කක් හිටපු මන්ත්‍රී කණ්ඩායම පක්ෂයක් හැටියට අද 3ට අඩු වෙලා තියෙන එක මේ අදහස් දැක්වීම තුළ තියෙනවා මම ඒකයි අඩුම ගානේ බාධාවක්වත් සුදේව කරේ නැත්තේ මොකද මරලත් කනගාටුවක් තියෙනවා මේ තරම් අස්වාභාවික විදිහට කතා කරන්නේ කොහොමද කියන එක විජිත හේරත් මන්ත්‍රීතුමා වගේ ජේෂ්ඨ මන්ත්‍රීවරේ සුදේව දැන් අද නිෂ්පාදනය ගැන කතා කරා ණය ගැනීම ගැන කතා කරා ණය ගැනීම කොතෙක් දුරටද සාධාරණීකරණය කරන්නේ මේ රටේ තියෙන නිෂ්පාදනය අනුව දැන් 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බලයට එද්දී අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය නිෂ්පාදනයට සාපේක්ෂව 91 90.6යි අපි තිබ්බ ණය ප්‍රමාණය 2015 වෙද්දී වැඩි වෙනවා වගේම නිෂ්පාදිතය වැඩි වෙනවා නිෂ්පාදනයට සාපේක්ෂව ණය ප්‍රමාණය 71 දක්වා අඩු වෙනවා හැබැයි සුදේව ඒ වර්ෂයේම ඒ කියන්නේ 2005 ම අපේ රටේ සමස්ත නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 25 හරියටම ගත්තොත් 24.4යි නැවත අපි රට බාර දෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 79.4 එතකොට 25ක තියෙන ආර්ථිකය
නිෂ්පාදනය අපි 3 ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙනවා 25 80 බවට පරිවර්තනය වෙනවා එතකොට 2015 ආණ්ඩුව අරගෙන මොකද වෙන්නේ 2015 ගන්න ආණ්ඩුව රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4 80 84ට වැඩි වෙනවා ණය ප්‍රමාණය 90%ට ආසන්න ප්‍රමාණයට යනවා එතකොට මේ නිෂ්පාදනයට සාපේක්ෂව තමයි ණය ගැනීම සාධාරණීකරණයත් එහෙම නැත්නම් ඒක ගැළපෙනවද නැද්ද කියන කාරණාව තීන්දුව කරන්නේ. ඒ හින්දා අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපි වැඩපිළිවෙලක් නැතුව නෙවෙයි සුදේව මේ වැඩ කටයුතු කරන්නේ. අනික ජනතාව ජනාධිපතිතුමා පිළිබඳව අගමැතිතුමා පිළිබඳව විශ්වාසය තියෙනවා. උදාහරණයක්කට ගන්නකො. දැන් කියනවනේ මෙතුමාලා දැන් මතයක් හදනවනේ ගෝඨාභය ෆේල්. ඉරාන් මන්ත්‍රීතුමා නම් ඒක කියන්නේ නැහැ. හැබැයි විජිත හේරත් මන්ත්‍රීතුමා නම් ඒ සමහර කණ්ඩායමක එකතු වෙලා කියනවා. දැන් බලන්න 2015 මෙතුමාලා බලයට ගේනවනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. 2015 ජයග්‍රහණය කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊළඟට පවත්වන මහමැතිවරණය මාස 8කට 7කට එහා පැත්තේ තමයි පවත්වන්නේ. මොකද උනේ? පූර්ණ බලයක් ලැබුණද ඒ ආණ්ඩුවක් හදන්න? අඩුම ගානේ 50ක බලයක් පාර්ලිමේන්තුවේ ලැබුණද? ලැබුණේ නැහැ. ඔවුන්ට සිදු වුණා විවිධ දේශපාලන පක්ෂ එකතු කරගෙන ජාතික ආණ්ඩු සංකල්පයට ගිහිල්ලා ඒ පාර්ලිමේන්තුවේ බහුතරය හදන එක. ඒක ඒ ආණ්ඩු කරන නායකයන්ට තියෙන අයිතියක්. ඒ අයිතියට අපි බාධා කරන්නේ නැහැ. ඊළඟට දැන් පාස්ට් ෆේල්ද කියලානේ මම මේ 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 මෙයාලා අපෙන් ප්‍රශ්න කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලන්න. 2019 නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයක් පවත්වනවා. මාස 8කට පස්සේ නැවත මහමැතිවරණයක් පවත්වනවා. මොකද්ද ප්‍රතිඵලය? 52ක් ගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 3/2 පාර්ලිමේන්තුවක් ලබා දෙනවා. එතකොට කවුද පාස් වෙලා තියෙන්නේ? කවුද ෆේල් වෙලා තියෙන්නේ? 2015 2019 මොනවද තිබ්බ අභියෝග මේ රටේ? අද මොන අද තියෙන අභියෝග බලන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ආණ්ඩු බලය ගනිද්දි තිබ්බ අභියෝග මේ රටේ යුද්ධයක් තිබ්බා. ලෝක ආහාර අරුබුදයක් තිබ්බා. ලෝකේ තෙල් ඉහළම මිලකට ගිහිල්ලා තිබ්බා. අද අඩු වෙලා තියෙනවා ඒක පිළිගන්නවා. ඊළඟට මුල්‍ය අරුබුදයක් තිබ්බා. බැංකු කඩාවැටුණා. හැබැයි මේ තත්ත්වය තුල අපි අර කියපු ආර්ථික නිෂ්පාදනය අපි 25 80 දක්වා අරගෙන ගියා. එහෙනම් සුදේව මේ අභියෝගය අපි බාර අරගෙන තියෙන්නේ නැවත ජය ගැනීමට මිසක් අවුරුදු 5 අවසානයේදී යහපාලනය වගේ නිදහසට කරුණු කියන්න නෙවෙයි. දැන් මම තව එක කරුණක් කියන්න ඕනේ විජිත හේරත් මන්ත්‍රීතුමා දැන් මේ සහල් මිල ගැන කතා කරා. එතුමාට මතක ඇති මම දන්නේ සමහර විට අමතක ඇති මොකද හැසිරෙන්නේ මතකයක් නැති විදියට. එතුමල්ල ගැහුවා 2015 ජනාධිපතිවරණයේදී පෝස්ටර් එක. රට පෙරට හාල් 60ට. ඒ කියන්නේ එදා හාල් මිල රුපියල් 65 60ත් 65ත් අතර දෝලණය වෙද්දී ගැහුවා ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගන්න එදා හංසයට මැතිවරණ ප්‍රචාරණ දැන්වීම. එදා වෙද්දී ගොවියට රුපියල් 44ක සහල් මිලක් වීවලට මිලක් ලැබුණා සුදේව. දැන් රුපියල් 44ට ගන්නෝ රුපියල් 60ට 65ට පාරිභෝගිකය සහල් ගන්නවා. එදා වුන් ඒක වැඩි කියලා ප්‍රකාශ කරා. හැබැයි ඊළඟට මොකද උනේ 2015 ආණ්ඩු වරගෙන සුදේව රුපියල් 22කට බැස්ස වීමිල. රුපියල් 22කට බැස්ස වීමිල කීයද හාල්? කොයි වෙලාවේ 10 රුපියල් 100ට ගියේ? රුපියල් 100ට ගියේ රුපියල් 22කට වීමිල බහිද්දී අනික් පැත්තෙන් හාල් මිල අරගෙන ගියා 160 පැත්තේ. මෙන්න මෙතන මේ ඔය කියන जनता बलोत्त रटे अति दवंत वी निष्पादन सिद्धवेला रजेट सिद्धवेन वरीन वर वरीन वर पालन बिल संधान करफिया मध्य परिमाण सहल मोल हिमिया ක්‍රමානුකූලව උපක්‍රමශීලීව විනාශ කරා. විනාශ කිරීම හරහා අර ප්‍රබල අයට පමණක් ඒ වෙලදාම කරන්න අවශ්‍ය පසුබිම හැදුවා. එහෙනම් සුදේ මම කියාගෙන ආවේ රුපියල් 22කට වීටික යද්දී රුපියල් 100ට 105ට හාල් යන එක සාධාරණද? මෙන්න මේක තමයි ඇති කරේ. කුඩාහා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ විනාශ කරලා දාලා උන්ගේ දේපල උකස් වෙන තැනට ගිහිල්ලා ඔවුන්ට කිසිම කාරක ප්‍රාග්ධනයක් නැතුව අර ප්ලෙජ් ලෝන් එක තමන්ගේ හිතවතුන්ට දීලා මේ
වියළුවේ මණ්ඩලයේ විසින් තිබ්බ ආරක්ෂිත වීතෝගේ විනාශ කරලා ඒක තමන්ගේ හිතවතුන්ට සත්ව ආහාර වලට දුන්නා. සත්ව ආහාර වලට දුන්නා. ඉතින් එමත්තුමා එදා මෙතුමල්ලා ඒවට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි මෙතුමල්ලාට කරන්න දෙයක් තිබ්බේ නැහැ. සමහර එමතිවරු ක්‍රියාත්මක වෙච්ච විදිහට. ඉතින් ඒ හින්දා මෙන්න මෙහෙම තමයි මේ හාල් සහ වීවල මේ අසාමාන්‍ය තත්ව නිර්මාණය වුණේ. හැබැයි රුපියල් 50ක් පොරොන්දු වුණේ වීවලට යහපාලනේ. පොරොන්දු වුණේ 50යි ලැබුණේ 22යි රුපියල් 60ට 65ට පොරොන්දු වෙච්ච හාල් ටික ලැබුණේ 105යි 110යි. ඉතින් අපි ඇවිල්ලා ඉස්සලම අපි කරේ මේ රටේ නැවත කෘෂිකර්මාන්තයේ ජීවය දුන්නා. නිෂ්පාදනය වැඩි කරා. රුපියල් 50ක් අපි වීවලට දුන්නා. 54ට 55ට වීව ගොවියට හිමි වුණා. අනිත් පැත්තෙන් සහල් මිල තවත් රුපියල් 100 මට්ටමේ තියෙනවා. එහෙනම් අපි මේ දෙක අතරේ සමබරතාවයක් ගෙනාවා. අපි උත්සාහ කරනවා සුදේව මේ මහ කන්නෙන් පස්සේ අපි අනිවාර්ය කරනවා රජය විසින් පොහොර සහන ආධාරය ගන්න පොහොර නොමිලේ අපි ලබා දෙන්නේ වීවලට පොහොර සහන ආධාරය ගන්න සියලුම ගොවි මහත්මුන් අනිවාර්යෙන්ම 10% ප්‍රමාණයක් ඔවුන්ගේ අස්වැන්නෙන් රජයට ලබා දෙන්න ඕනේ. අපි සහතික මිල දෙනවා. අපි සහතික මිල දෙනවා. එහෙනම් ඒ හරහා අපි බල අපිට පුළුවන් වෙනවා මෙන්න මේ ආරක්ෂිත වීතෝගේ එදා තමන්ගේ හිතවතුන්ට රුපියල් 22කට ආරක්ෂිත වීතෝගේ නොදුන්නා නම් ඒ සඳහා වූ ගබඩා පහසුකම් තියෙනවද? ගබඩා පහසුකම් තියෙනවා විතරක් නෙවෙයි අද පවතින වියළුවේ මණ්ඩලයේ සතු සහ වෙනත් රාජ්‍ය ආයතන සතු සියලු ගබඩා අපි නවීකරණය කරලා ඒ අවශ්‍ය කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා. මේ වෙනකොටම මාස් කන්නේ වී මිලදී ගැනීමට අපි සූදානමින් ඉන්නවා. අපි අර සුළුහා මධ්‍ය පරිමාණ මෝල්ලිමියෝ ආරක්ෂා නැවත ඔවුන්ට ජීවයක් දීපු හින්දා තමයි සුදේව අද මේ මට්ටමට හරි ආල්මල තියෙන්නේ. අපි යාලට රුපියල් 44ට අපි ගොවියාගෙන් ගත්තා තෙතවී ටික අරගෙන අපි සුළුහා මධ්‍ය පරිමාණ මෝල්ලිමියන්ට දුන්නා. දැන් ඒ මෝල්ලිමියෝ ඒවා රජයට ලබා දෙනවා ගබඩා කරලා සතුසාරා බෙදා හැරීම. ඉතින් රටේ නිෂ්පාදනය අපි වැඩි කරා. කහ අපි දන්නවා ගැටලුවක් තියෙනවා. ඔබේ අවසන් විනාඩිය. ගැටලුවක් තියෙනවා. මිල සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. හැබැයි මම දන්නේ මෙතුමල්ලා ඔච්චරම මේ කහ ටික නිදහස් කරන්න ඇයි මේ පෙනී හිටින්නේ කියලා. මෙහෙම බැලුවොත් මෙතුමල්ලා පෙනී හිටීවි. මේ ආනයන සීමා කරාට පස්සේ නීති විරෝධීව කරන වාහන තියෙනවා. මං පුදුම වෙන්නේ නැහැ විජිත හේරත් මහත්තයා තව ටික කාලයක් ගිහිල්ලා මේ වාහන නිදහස් කරන්න කියලා කිව්වොත්. අපි රෙදිපිලි සම්බන්ධයෙන් දාසින් දේශේකර එමතුමාලා ඒව සටන් කරා. මේ යම් යම් තැන්වලදී බදු ප්‍රමාණයන් වැඩි කරලා දේශීය ආර්ථිකයේ ශක්තිමත් කරන. ඒද අපි දැන් අපි දේශීය නිෂ්පාදකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට අපි අවස්ථාව දීලා තියෙනවා. ඔවුන්ට නිෂ්පාදනය කරන්න පුළුවන් වාතාවරණයක් රටේ හදලා තියෙනවා. අපි මේ ආණ්ඩුව අර මෙතුමාලා බලාපොරොත්තු වෙන්නේ ඊළඟ අවුරුද්ද වෙද්දී මේ සියලුම දේ ඉවර වෙලා ඔන්න හොඳම ආර්ථිකයක් ඇවිල්ලා මේ අපි විශ්වාස කරන ඇමරිකාවේ ආර්ථිකය ලබන අවුරුද්දෙදි රටේයි කියලා 2015 මේ විනාශය නොකළා නම් අපි මේ තරම් අර්බුදයකට සුදේව කොවිඩ් මැද්දේ වුණත් ගමන් කරන්නේ නැහැ. එහෙනම් අපි දේශීය නිෂ්පාදකයන්ට කියන්නේ අපි අවස්ථාව දැන් දීලා තියෙනවා. මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න ඔවුන්ව ශක්තිමත් කිරීම වෙනුවෙන් සමහර පාර්ශවයන් වලින් දෝෂාරෝපණයකුත් රජය අරගෙන තියෙනවා. රජයේ ජනාධිපතිව දෝෂාරෝපණයකුත් අරගෙන තියෙනවා. එහෙනම් අපි මේ කරන්නේ දැඩි තීන්දුව අපි අරගෙන තියෙන්නේ රට ස්ථාවර කරලා ආර්ථිකය ස්ථාවර කරලා නිෂ්පාදනය ස්ථාවර කරලා රටේ මොන ලෝකේ මොන අර්බුදයක් ආවත් රට ඒ සඳහා සූදානම් කිරීම මිසක් මේ කිසිම කෙනෙක් අපහසුතාවයට පත් කිරීම නෙමෙයි. ඉතින් අපි අද ගන්න තීන්දුව ඊළඟ අවුරුදු 4 අවසානයේදී ජනතාව අනිවාර්යයෙන්ම තීන්දුව කරනවා. ඒක හරි නිවැරදි මාර්ගය ගියා නැවතත් රට ජනතාව බලාපොරොත්තු වෙන මාවතට ආව කියන කාරණාව අපි සාතික කරමු. හොඳයි, බොහොම ස්තුතියි. දෙවන වටේ අවස්ථා දෙකක් ලබා ගත්තා. විරාමයකට යමු. විරාමයෙන් පසුව ඊළඟ අවස්ථා දෙකට අපි එකතු වෙමු.